මද්‍රව්‍ය භාවිතය සඳහා ප්‍රතිකාර හා පුනරුත්ථාපන අපේක්ෂාවෙන් විශේෂ විපස්සනා භාවනා වැඩසටහනක් පසුගිය ජූලි 6 වෙනිදා සිට 16 වෙනිදා දක්වා අනුරාධපුර බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් පැවැත්වුණා. මෙය ක්‍රියාත්මක වූයේ ඉන්දියාවේ නාසික් විපස්සනා පර්යේෂණ අකඩමියේ ශ්‍රී ලංකාව භාර ප්‍රාදේශීය ආචාර්ය කම්මට්ටාන ආචාර්ය පූජ්‍ය බෞදුල්ලවල සිල්රත්න නාහිමියන්ගේ මූලිකත්වයෙන්. ජනාධිපති මද්‍රව්‍ය නිවාරණ කාර්යසාධන බලකාය සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නමෝදිෂ්ඨ හා පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථාන අංශය මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා. මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කයට බලපා ඇති ආපදා තත්ත්වයේ හේතුවෙන් විපතටපත් වූ පිරිස් සඳහා සහන සැලසීමට අවශ්‍ය සෑම පියවරක්ම ගෙන ඇති බව දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය සඳහන් කරනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 10ක පුද්ගලයන් 1250ක් ආපදාවට ලක් වී ඇති බවත්, විපතටපත් පවුල් 8ක පුද්ගලයන් 47 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන 3ක සිට බවත් දිස්ත්‍රික් මාධ්‍යකකය පවසනවා. ජූලි මාස 29 වන දින සිට අගෝස්තු මාස 5 වන දින දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ ආවරණය වන පරිදි පැවැත්වීමට නියමිත රට වෙනුවෙන් එකට සිටමු ජාතික වැඩසටහනේ මූලික සාකච්ඡාවක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා. මෙහිදී ගම්පහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී HMP හිටිසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ග්‍රාමීය මට්ටමේ සිට සියලු නිලධාරීන්ට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 13 අධීක්ෂණයෙන් ජනතා අවශ්‍යතා සපුරාලීම පිණිස ක්‍රියා කිරීමේ අවස්ථාව මෙහිදී පැහැදිලි කරනු ලැබුවා.